සමෝතස් භගොතෝ වරාතෝ සම්මා සම්බුද්ධස්ස කත මංචභික්කවේ නිරෝධගා මිනි අල් පටිපදාාරය සච්චන් අය මේවා අරෝ වස්්ටන්කෝමක් ගෝසිය තිදන් සම්මාධිත්්තිි සම්මා සංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාජීවෝ සම්මාවායමෝ සම්මා සති සම්මා සමාජීති සද්ධාවන්ත පින්වතුනි දම්මා ප්‍රස්සනාවේ සච්ච පබ්බේ අවසාන සත්‍ය වන දුක්ක නිරෝධ ගාමිනී පටිපදාය සම්බන්ධෝ දැන් මේ වනවිට දේශනා දෙකක් පවත්වල තින ඒ දේශනා දෙකෙන් පැහැදිි කරලා දුන්නේ බුදුහමුදුරුවෝ පෙන්නන ආකාරයට දිට් දිට්ටියක් තුළ සංසාර ගත සත්වයකොට ඇතිවෙන ඕෝනම සත්වයකුට ඇහැන් රූපියයක්පේන කොට ඇතිවෙන දිීට්ටිය තුළත් කනෙන් සදධයයක් එහැන කොට ඇතිවෙන දිීට්ිය තුළා එවගේම නාසයෙන් ආග්‍රහණයක් ලැබෙන කොට ඇතිවෙන දිීට්ිය තුළත්ඒවගේම දිවෙන් රසයක් දැන කොට ඇතිවෙන දිීටිය තුළත් කයිෙන් ඉශ්වර්සයක් නැත්තම් පොට්ටබ්බයක් අරමුණු කරෙන ඇතිවෙන දිීටියය තුළත්. මනසට දම්ම අරමුණුවීම තුළින් ඇති වෙන දිට්ටිය තුළාත් එක න්න උපත් ඉන්ද්‍රීය හය තුළින් අරමුණක් වනකොට ඇතිවෙන ඕනෑම දිටියා ඕනෑම ිට්ියා කියන්නේ සංසාර්ගත සත්වයන්ට වර්ගත් දෙහෙකට වෙන් වෙනවා අම්මස්ස කතා සම්මා දිිට්ටිය හෝ මිත්්‍ය අදෂ්ටිය. මේ දිත්්ති තුළ අන්තර්ගතය බුද්ධ්ඥානයෙන් පෙන්නනන්තර්ගතය ඇත්තටම කරුණු හතරයි. කුණු හතර තුළන් මූලිකත්වය දරන්නේ දුකට හේතුව දුක නැති තැන හා දුක නැති කරන මාර්ගය මෙන්න මේ දිිට්ටිය තුළ හතරවෙනි අන්තර්ගතය තමයි බුදු හාමුදුරෝ මේ ආර්යෂ්ටාංග මාර්ගයේ අංග ලෙසා රංකිීල. ට ්‍රාවකයා ැනගන්න්න න මේ ආර්ේෂ්ටාගමාරගේ අංග අන්තර්ගතය වෙන්නේ සැබැහැවැටලෙස දිට්ටියටයි. නමු දිට්ටිය ශ්‍රාවකයට තේරෙන්නේ ශ්‍රාවකඥානයට දිිට්ටිය ග්‍රහණය කරගන්න බැෑ බුද්ඥානය තමයි දිට්ියයේ සැබැහ සත්වය සංකල්පනාවල සැබැහැ සත්වය අවබෝධ කරගත්තම සංකල්පනාවල බෑගත්වය රූපාවච අරූපාවචචර දයානලාබීන්ටත් ජංසි මත් මටටමකට උපරිමෙන්න්. අවබෝධයක් තියන. සංකප්පවල තත්වය කාටුවක් පාලනය කරන්න බෑ ්‍රකන්ඩ බෑ අවබෝධ කරගන්න විතරක් පුළුවන්දයක්. එට බුද්ධත්වය ගැන්න මේ දිට්ටුයේ සැබැහැ තත්ත්වය අවබෝධ කිරීමයි. ශ්‍රාවක ඥානයට දිට්ටයේ ස්වරූපය අවබෝධයක් නෑ ඒක තමයි පෘථජ්‍යාන ස්වරූපයය. ප්‍රග්ජනවෙච්චි ශ්‍රාවකයා බුදුහාමුදුරෝ පෙන්නනවා ශෘතවත් ආර්ශාවකයක් වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය විශ්වාස කරන්න හ. එනම් සුතුවත් ආර්ශාවකයා දිට්ටය ගැන එයාට අවබෝධයක් තියෙන්ට බෑ න බුදුහාමුදුරුවෝ මෙනිවිටහට දේශනා කරලා තිරවා කියලා වි්වාසයය. එ ුතුවත් ආර්ශ්‍රාවකයා විශ්වාස කළ යුතුයි බුදුහාමුදුරුව දේශනා කරන ධර්මය සුතුවත් ආර්ශාවකයට කවදාවත් බුදුහාමුන්දුරුවන්ගේ ධර්මය පත්්‍යයක්ෂ වෙලා තියන්න බැත් ප්‍ර්‍යක්ෂ වෙලා තියෙන් ඕොනන් එයා බුදු වෙලා තියෙන්න්න ඔො ැත්නම් ආර්ශ්‍රාවක වෙලා තියන මේ පැටලවිල්ලත් වර්තමානය ශ්‍රාවකයන්ක වෙන හැමෝම හිතාගැන ඉන්නේ බුද්ධත්වය මමත් දන්නවා මම අවබෝධ කරගන්නවා. මට සත්්‍යය තේරුණා මන සත්්‍යේ හොයා ගත්තා මෙවගේ ්‍රාවකය ලහින් නම්බෙන ිශ්‍රාවකය ඇත නොම ෘතුවත්තා ආර්ශාවකයකුත්නෙවේ ආර්ශාවකයකුත්නෙවෙ. එවැනි බරුගහරයන්ට අහුවන එහෙනම් පිරිස් මේ ධර්මයේ නොමගයන පිරිස් වෙනවා. තරුම් ග මම සත්‍යේ අවබෝධ කරගත්තා කියන වචනයා වචනයක් බිහිවෙන්නේ විතක්ක විචාරව හරහා එම වචන ප්‍රකාශ කරන කෙනෙක් ඉන්නවාද එයා ඇතකොට ර බුදුහාමුදුරෝ පෙන්නන දුක්ක සමුදියාරය සත්්‍යය පෙන්නන තන්හාව දහ පොලක යෙදක්කිි පුද්ගලය පමණයි එහම වචන බිහිවට බෑ වචන කියන එක තන්හාාවේ ප්‍රතිඵල විදිහයට දී තේදෝ තන්නාව නැති වචන තියෙන්ඩ පුළුවන් තියනවා එහෙම වචන ඒ වගේ ව්‍යාජ ඒවගේ ධර්ම විරෝධී වචට මේ ගැන්න සැලකිලිමටත් වන්නදෝන තමන් මේට අහුුවෙන්න්න ඇතුවන්ටත් වෝනේ එහම හුවෙක්්ි මිනිස්සුන්ගේ දේවල් විශා නොකරයන්න පුුවන් තත්වත් මේ සුරතුතවත් ආර්ශාවක ඇතියෙන්ු. මේක භයානකයි. වර්තමානයේ බොහෝ පිරිස් ඔලින් දකිින් හම් මෙ මේ භයානක තත්ත්වයට ගොදුරුව එක්ති පිරිස්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්ලන්නේ එතකොට මේ දිට්ටිය තුළ තියෙන කාරණා හතරෙෙන් ශ්‍රාවකයකුට පුළුවන් බුදුහාමුදුරුව පෙන්නන මේ හතරවෙනි කාරය. ඒ දි දිටිය තුළ අන්තර්ගතේ මාර්ගය වෙනස් කරලා වෙනස් කිරීම තුළින් අ අනි කරුණු තුළ තුන වෙනස් පෙන්ද ඉඩහරින්න.ඒගන්නේ මාර්ගය වැඩීම තුළ වරිනෝ කියන්නේ සුදුසු පරිදි වෙනස් කිරීම කාට මොල්කට සුදුුරිදිද බුදු හාමුදුරුව අවබෝධ කරගත්තේ ධර්මයට සුදුසු පරිදි ඔය අංගටික මාර්ගය තුළ තියෙන අංගාට වෙනස් කිරීම බුඩ හමුදුරුව පෙන්නනවා ධර්මාණකුලු එකට තමයි නිවන් මග නිවන් අවබෝධ කරගන්න ක්‍රමය. එහෙමන නැමහෙනවි දකට කියනවන දිට්ටියයේ අන්තරගතය සත්‍ය හතර වන චතුරවාය සත්‍යය බවට හරෝන ක්‍රමි මේක මුල් දේශනාව ලද පැහදිලි කරා. එතකොට අරේෂටයන් මාගගේ අග ික ගැනෙන ැනක තියෙකට ෙවෙේ ඇතටම දිට්ටියේ තියෙන අන්තර් ගතයක් එලියට අරන් වගේ ඒ එලිට අරගෙන තියෙන් අර තන්හාව පවතින්නේ ක අරමුණක තන්හාාව පවතින දහ පොලක් කියල තියෙනවුවන ඒ දහ පොළ වුණත් ශ්‍රාවකර තේරෙන්නේ එතකොට තන්හාව ලැක්්ගම යංකිසි විදිහක මේ දහබොලේ සත්වය තුළ දකින්න පුළුවන්හෑම සත්්‍යයාටම තේරණ විදිහයේ ගුණ ටිකා තමයි මේ අර්ස්්ටන් මාර්ගයේ අංග අට කියල කියන්නේ දැු දහරණයක් විසිරගත් තම ඇහැයි රූපයයි ඉස්පර්සවීමෙන් ඇතිවෙනවා චක්කු විං්ාන තක්ු වි්ඥානය තුළ තහාව ලගෙන ඇැතුළට න චක්කු විඤඥාය කියන එක ශ්‍රාවකරතීර ඉන්නේ එ ජකු විඥ්ානය තන්නා වහක් වුණාද නැද්ද කියල ්‍රවකයට කතා කරන්න බෑ ඒවගේම චක්කු සම්පස්සය ශ්‍රාවකරතීරය ඉන්න එ ඒ ම්පස් චක්කු සම්පස්වය තුළ සන්හාාව ලගින ආකාරයට ආකාරය ගැන ලැගලද නැද්ද තන්හාාවශක්‍රීයද අක්‍රීයද කියලා ත්‍රවකයට තන්දු කරන්න බෑ. එනිසාෙන් මේ සන්හාවයේ මේ දහපොලේ ලැගලා සිදුවෙන බෞතික ස්වරූපියල් මූලික කරගන්න ත්‍රාවකයට තේරෙන කාණ්ඩ ටික ඇත්තටම ති එ මාර්ගය තුළයි. තන්හාාව ලගින්නේ සංසාරගත්ත සත්‍යයාගේ ශංසාරක ක්‍රියාකා හිත්‍යයන් තුළු. මේ ශංසාරීක ක්‍රියාකා රිත්්‍යය සත්්‍ය අර තේරෙනවා එක හැන මනුසේගත්ත තමන්ගේ කතාව තේරෙනෝ වචන තේරෙනෝ කායික ක්‍රියා තේරෙනවා මෙ මේවා ප්‍රතිඵල මේ ප්‍රතිඵල මනවාද. තවටිකක් කල්පනාවෙන් බැල්ුවවා ටික් හාට යර කොට භාමේ ආර්ෂ්ටාන්ග මමාර්ග වැඩින කොට සංසාරකත සත්‍යයක් තුළ ඇතිවෙන සංකල්පනා තේරනෝ මුලති තේරෙන්නේය තකොට මන්න මේ සංකල්පනා ආර්ස්්ටන් මාර්ගය දෙවනිියන්ගේ සංකප්ප තුමනිියන්ගේ වාටා කම්මන්ට ආජීව කියනේවාඉ අනි වාර්යෙන් අර තන්හාාව ලැඟපු දහ පොලානුව ඇතිවෙච්චි ප්‍රතිඵල මෙනම ප්‍රතිඵ ික තේරෙන්ට පටන්ගන්න තේරෙනවා. දැ බුදුහාමුදුරුවෝ වෛද්‍යවරය කියනවා. හැ බුදුහාමුදුරුව වෛද්‍යරය කියන්නේ ලෙළ දුකට රෝගීන්ට බෙච්චරනවාගේ එකනවෙේ. සංසාර රෝගයට දුක නැමති රෝගයට බෙච්චරනු තු පිවට ිෙක්්චරනවා කියලා කොරෝනාවට බෙහෙච්චරනවා කියලා වරස්තවලට බෙච්චරන්න ගැෙ න බුදුවන් සංසාර රෝගයට බහෙත් කරන වෛද්‍යයකෙන් දැන් අපිට ගුණන් ැ වෛද්‍යුවණය ඉගෙන ගන්න කොට දන්නවා දැ වෛර ආසාධනයයක් සිදුවෙන්නේ කොහෙටද සරීරයේසා යුගයේ තියන මේ පොරෝනාගන වෛරසයේ වනත් මනුස්ස සරීරයට අයි තිමේ දෙතිස්කුරුණ පෝල ආසාජනයට ලක් වෙන්නේ සොසනපද්ධතිය තැන් සොසනපද්ධතිය කියන එකත් ්‍රරෝගයාට දැනගන්න උුන් ැරෝගයා දන්න නැ හඟක් කියලාට. එතකොට නමුත් රෝගයා සොසන පද්ධතිය එක කොටස් දන්නවා. ක්‍රියාකාරිත්තයත් දන්න උගුර කට නාසය රෝගය දන්න ස්වාසනාලය රෝගය දන්නවා පෙනහැල්ල ගීල එකත් තියෙනෝ කියීල දන්නම කර්ත කොමොන වගේ කට කියල තමන්ට අයිද වනට දන්නේ වෛද්‍යරය මේ ගැන එක වනුගේ පෙනහැල කපල බලල හරි මේ ගැන අදදනයක් කල්ලති. එයිදෝරයායට තමාන් ඉගෙන ගත්තේ සිද්ධහන්තනුව පත්්‍යක්ෂ නෙමේ අනුමාන යාානයක් වෛද්‍යෝරයට දීනවා පෙනහැල් ආසාධනය වුණා මෙන්වී වගේ ග්‍රියාකාාරිත්්‍යයකට මේ පෙනහැල්ල හැදිලදී යිලෝ ද නම ත්‍රෝගයායටට එහෙමික්ත් තේරෙන් බෑ මොක රෝගය වෛද්‍යෝරයක් න නැ ඊට පස්සේ දැන් රෝගී අට නමුත් අර වෛර ආසාධනයෙන් ඇතිවෙන දුක්තිික පීඩාටි තේරෙනනොමනවද උගුරරි දෙනවා උගුර කහනෝ හුස්මගන්නා අමාරුයි එවල් ඔක්කොම් පහුතික තත්. එන මේ බුදුහාමුදුරුවෝ සංසාර දුකට දුක නැති කරන අෛද්‍යවරෙක් නම්. සංසාර දුකට හේතුව බුදුහාමුදුර හොයා ගෙන දෙන්නේ. පන්හාාව කියන දම්ම ධර්මතාවේ නම් තන්හාාව එක එක තැන ලැක්ගම්ම තියෙන ස්වරූප මන් මේේ වගේ කියලා රෝග ලක්ෂන්තිකක් කිය තන්්හාාව නැමති විසබීජයේ ලැක්ගම වචනය තුළ සන්හාාව ලැගල ත්‍රක්්‍රීය වෙනකොට වච නෝල ස්වභාවය කියා දෙනවා. ඒවගේ තහාාව ලැඟපු නැතිවචන ඔල ස්වරූපය. ඒගේ තනාව ලැගලා අර ලගින්න තැන් විශ්තල්ලගේ නවා දහපොලක් කියලා ඒ ත්‍රාවක අරතය රෙන්නෑ ඔය දහපොලේ ගත්තැන්වට ලගින කොට තන්නාව තමන්ගේ කායික ක්‍රියාකාරීත්වය සවරූපය කියා දෙනෝ. එතකොට සන්නහා ලැගේ නැත්නම් කායික ස්වරූපය කියා දෙනවා. දැන් එන්න එහෙම පැහැදිලි කිරීමක් නමයි මෙසන මේ බුදුහාමුිදුරක් පෙන්න්න එහළන් දැන් තන්නහා වාහක්කර ගන්න ඕන න අපිට අර මුලින් දේශනා කරපු අරමුණක තේ දහපොල තේරෙන් නැතිහින් ශ්‍රාවකයකුට ශ්‍රාවකයාටම තමන්ගේග්‍රියාකාරිත්වය තුළ තේරෙන්ෙන අංගාටක්තවල් මේ අරන්ති නිමනවාදේ දිට්ටි සංකප්ප වාටා කම්මන්ත ආජීව වායාම සති සමාජී මෙකින් දිච්්‍යිය තේරෙන්නේ. ගනු ගෙනු කරන්න පුළුවන් ශ්‍රාපකයාට අංග හතක්වික්කයි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාදී ද මම පසුගිය දේශනාවලති පැදිලි කරා මෙතැන මේ ශ්‍රජුවම තන්හාවශක්‍රීය වෙන්න තැන් තියෙන්න්නේ මේ අංගාටින් පහයිඒ කියන්නේ ඩිට්ටි සංකප්ප වාචා කම්න්ත ආජීවයි. අවසාන අංග තුන වායාම සති සමාජි කියනේ තන්හාාව රජුවම සම්බන්ධ වෙලා නෑ වෙනවෙනම මේ ඕනම තන්නාවකට උදව් දෙන කණ්ඩෑයම. ගැන කාම තන්නාවලටත් උත්සාහය වායාම උත්සාහය සීකල්පනාව සමා එකකකම කියන එක සමා ගන කාම තන්නාවටත් උදව්ට. මේ උත්සාහය ස්‍රීකල්පනා එකකම කියන එක බවතන්හාවලටක් වැජබෙන්න්න උදවේෙන කොහේ වැජැබෙන්ඩල. දත්්ති සංකප්ප වාටා කම්මන්තා අදීව තුළ. විබෝදන්නාවලටත් උදව්වෙන. කුසලේටත් උදව්ේ නවා මනවද උත්සාහය ්‍රීකල්පනා එක ගම. අකුසලේටත් උදව්වේනවා. කාමාවචර කුසලේටත් උත්සාහය ශ්‍රීකල්පනා එකකම් උදවෙන. එම එවගේම රූපාජල කුසලේ ඇතියා ග්ඩත්තු දවන හි යාග මේ ඒකාකාරගති ය නෑ ද බුද්හම ද්‍රවබෝධ කරගන්න කියන්නේ කවදහරි ලෝකෝත්තර කුසලයා එකන්නේ තන්නාව වහක් කර ගණ්ඩත් එහෙෙනම් දව් කරගන්නඩ ඕන වායාම සතුු සමාදී හෙනම් මේ අංගටෙන් අවසාන අංගතුන දැන් මම පහුකි දේශනාවල මුල් අංග පහා සාමාන්‍ය දේශනාවේ තියන විදියට පාලි වචන අර්ථ කියා දුන්න. දැන් අලදවසේ පැහැදිලි කරලා දෙන්න ඕොනේ ඒ අවසාන අංගතුන ගැනයි මෙතැතිබු හඳදුුව පැදිිකරන්නීමේ තන්හාාවට ලගින්ට බැරිවෙන්ඩ දිට්්‍යිය තුළ තන්හාාව ලගින් නැතිවෙන්ඩ. අන්සු මාත්‍රයක් ලගින් නැතිවෙන්ඩ එකේකාංගය සැකසෙන්නේෙ කොහොමද කිය එක. දෙ වැදි සරලයි වාටා ගත්තත් වාචා කියන එක කොයි විදිහට හැසිරුුණුද්ද සන්හාවේ වචනය හර හා තන්හාව ලගින් නැති බවට තේරුම්ගණ්ඩ පුලුවන් කියන රෝග ලක්ෂණය ගැන් නිරෝධ ලක්ෂණය පෙන්ලන්න තර වචනය තුළ තන්හාාව ලැගලා තියන කියන තන්හාාව කියන වෛරසය තන්හාාව කියන ලිඩි තහාාවෙන් හදපු ලිඩි වන දුක වචනය තුළ ලැගල තියෙනවා නම් එක ලක්ෂණය තමයි ඒ වචනය මුසාවාදාා පිසුනාවාචා පරුසාවාචා හෝ සම්පපලාපා වියුතුමයි ඔන්න තහාාව ලැඟපු වචනය ස්වරූපය ඔකපු දොහාමුදුරු දේශනා කර එහ තහාාව ලැගලා නැතුූ බිහිවෙන වචනක් තියෙන මනුස්සයාට ඒ වචරන තමයි ඒවන් අහක්වීම දැන් සම්මා වාචා කියල මෙතැටි පැහැි පැහදිලි කරන්නම කද සතමාජ බික්වේ සම්මාවාචා මුසාවාජා වේරමණ පිසනාවාචා වේරමනි පරුසාවාජාය වේරමණ සම්පක් කලාපා වේරමණ හිත්කොට මේ තනාව ලැඟපයකින් අත්මිදීම වචනයක් තියද අන්න එක තමයි සම්චා තැන් ඕ මුකත් දන්න ඇතියයි තමයි අර හවන කරන්නනැව සම්බ පලාපගියයෝගෝ තර්චරන්නේයකමයි පිසේගේ පැන්ස ජනකන් කරෙත්තේක මයි භහවන මධ්‍යස්ථා නෝලට ඇවිදිල්ලා ඕකම වචනයෙන් නැත් සන්දෙන් තාක්ෂන යදියවුණු හින්ද තෙලිපෝර්න් හරා එස්සමේ සරහච්චරනවා. ඇති ඉද ගේනවා අපි නිවන් මාර්ගයන හොඳම බෞද්ධයෝග. මොකද මේ වෙන්නේ සුතුවත් තාර්ශාවක ගුණනේ උදහම්දරන් පණිවිී විශ්වාව කරන්න ගොල්ලලා පණ්ිතම විතරක්. නිවන්ද කියඩා යොදා ගන්න එවැනි අයට භාවනා වැඩින්නේ අවුරුදු ගනම් භාවනා කර ලැබෙන්නේ පලයක් නෑ. මක ධර්ෂ්ඨාක මාර්ගය ගැන දන්නේන එහන් දන්න ඇතිකෙනකුට වඩාගන්න බෑ. දැ එහෙමනම් ඔය සම්මා කියන ගුණයෙන් පෙන්නුම් කරන්න ඇත්තට මේ අංගෝල අන්නවේ බලපාමට ලක් නොහු අවස්සාාවේ තියන ගුණම් සුරුපුු මේක බුදු්ධජාණෙන්ෙන්න්නම් එක විශ්වාත කරන්න නොන්න ඇැතු ඒ ඒ නරක තියාගෙන ගාට හරි ඉස්සරටයක් ලැබෑ. ඒක ඒක දැනගැන නොන්තැන් අපිට තියෙන්නේ අද ද අවස කතා කරන්න මේ අවසානතුන් අවසානතුන් එතකොට මේ මේක අර්ස්්ටාගමාර්ග වැඩීමේ ඇත්තටම යතුර කැතුර කියන්නේ. වායාම සති සමාජි නැතු ඇත්තටම සම්මා වාචාගීනකතු මනුසෙකුට ගන්න බෑ සෝගකුට ගන්න බෑ. වායාම සතිසමාජි නැතු ඇත්කටම සම්මා කම්වන්ත හදාගන්න අ්බේ ආජීව හටාගන්නබෑ. එවගේ වායාම සති සමාජවල සම්මා වාචාහදාගන්න ගත්තේ ගුණ ටික සම්මා සංකප් හදාගන්න ගැලපෙන්න්නේත් නැ එක වෙනස් පෙන්න්නත්තු. මෙ ආකාරයයටබේ වෙනස් කරන වෙනස් කරන්න පුළුවන් දිගින්දිගට වඩන්ඩ පුළුව අංගතුන තමයි එතකොට වායාම සති තමාදි වඩන ධර්මකින. එක යන්නේ වඩනවා කියන්නේ මෙතන ආර්ේෂ්ටාග මාර්ගයේ වඩනවා කියන්න යංකිසි විදිියග මේ දනාව එලොවඩ කරන ප්‍රතිකාර ක්‍රමය වගේ එතකොට මේ ප්‍රතිකාර ක්‍රමය රන්දාා පවතින්නේ අවසාන අංගතුන අනුවයි මොකද. බලපෑමට ලක් වෙලා තියෙන්නේ මුල් අංග තුනයි.ඇල ප්‍රතිකාරය සඳහා භවිතා වෙන්න ඕනි අවසාන අංග තුනයි. දැන් හොයි වගේ වෙලාවකටද. නැහම් මොනවගේ උුනොද්ද මේ අංග උඩතියන උදිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීවග අංග පහෙම්ම තන්හාාවේ බලය විසන්දිි කරලා ඒක මුදෝගත්තේ අවස්ථාව වෙනකොට. වායාමේද එතන සම්මවායමය වෙනවා සම්ම වායාමයගේ උත්සායේ ශ්‍රාවකයගේ උත්සාහය කෙැබඳුවයිකක්ද. මොනොවගේ උත්සාහත් දෙතන තියෙන්නේ එල බද්ධ දේශනායේදී පැහැදිලි වෙනවා ඒක මෙන්න මේ විදිහටයි පැහැදිලිවෙන්නේ පාලි වචනය කතමෝජභික්කවේ සම්මාවායාම මොකත්ද මහන මේ සම්මවායාමය කියන්නේ සම්මාධී්්‍යය ලැබෙන්ඩ සුදුසු උත්වාහය කියනිමකදද. ඉඳභික්කවේ බික්කූ අනුපපන්නානං, පාපකානං අකුසලානම්, දම්මානං අනුපපාදාය සන්ධන් ජානයති හවායමති විරියන් ආර්භති, චිත්තම් පක්්ගන් හාති පදාාති. ඔ එක මෙන මේ ගුණේ වායාමේ තියෙන්න ඕන උත්සාහය තුළ මේකයි අන්තර්ගත වෙන්න ඕන සම්මාධිට්ටිය තියෙන්න නම් වෙන උත්සාහති බිලිහරියන් නෑ ගෙනවා. දෙ ඒකෙම කරුණ හතරත් තියෙනවා දෙවැනි කරුව උපවන්නානම් පාපකානම් අකුසාලානම් ගම්මානම් පහනාය චන්දන් ජානයේති වායමති විරියං ආරභති චිත්තම් පක්ගන්න ාති පදහති හන්න දෙවැනි එක. අු අනුපන්නානං කුසලා නන්දම්මා උපපාදාය චන්දන් ජානීති වයමති විරියන් ආර්භති චිත්තම් පග්ගන් හාති පදාති. එතුමිනික. හතරවෙෙනක උපපන්නා කුසලා නන්දම්මා නං ටිතියා අසම්මෝමෝසාය බීහෝ භාවාය වේපුල්ලාය භාවනය පාරිි පුරියා චන්දන් ජානීති වයමති විරියන් ආරභති, චිත්තම් පත්ගන්නාති පජාති. අයන් උච්චති භික්තවේ සම්මවායම. මෙනි මේක තමයි සම්මවායාමය කියල බු දුහමුදුරු දෙේශන කර. වායමිකෙන් උත්සාහය. කාග උත්සාසේද මේ සුතුවත් ආර්ශ්‍රාවකය ඇති උත්සාහය. දැනයි. ද හමුදුරණ ්‍රාවක වෙක්්ි කෙනගේ උත්සාහ වෙන්නෝන මෙන්න මේ උස්සාහයක් තියෙන වෙලාවක සම්මාජිච්චියය ලැබන්ඩ පුළුවන් උත්සාහය හැබැයි අනික්වත් සම්පූර්ණ වෙන්න ෝනේ උත්සාහය විතරක් සම්පූර්ණ වෙලා රයන්න. අලුම ගාන වායාම සතති සමාජි තුන සම්පූර්ණ වෙනෝ නම් මේ ගන බුදුහාමුදුරෝ වි දේශනා කරනාාකාරයට ඒ පුද්ගලයාට අනිවාරයම සම්මාධිච්චි තීරු. මකද යතුර තියන්නේ මේ ආයාම සති සමාධිකයන අගතුලු මතයි මේක තමයි ධර්මය සතර සම්මයක් ප්‍රධාන වීරිය කියන්න උත්සාහය එක කෙටි කරලා ුවක් කෙලාවට අපි ගන්නවා නෝපං අකුසල් නෝපදීමේ වීරියගන සිංහල්ට ගස්තම එ වගේම උපංහකුසලේ මැඩ පැවැත්වීමේ වීරිය නූපංකුසල් ඉපදීමේ වීරිය. උපංකුසලය වැඩි දුණු කිරීමේ වීරිය මේක තමයි සිංහලෙන් සරලෝ ත්තම් දනීමට සසර සම්මයක් ප්‍රාන වීරිය තියනවා. එහෙම නැතින ධර්මයේ සත්්‍යස් බෝධි පාක්ෂික ධර්මෝල පස්වෙනි හයවෙනි හත්වෙෙන අටවෙනි. එකගැන දෙවෙනි ගොුණුවේ තියෙන ෝධි පාසක ධර්ම හතරමකයි සම්මවායම ඒකත් මතකතිය නැ උත්සාහය කියන එක මෙතන කාරණ හතරකින් සම්පූර්ණ වෙලා තියවුණොත් ඒ සමාධික්‍යය ලබන්ඩ සුදුසු විස්ථාහයක් වෙනවා හැබ උත්සාහය විතරක් මේ ගුණේටාවට බෑ සත්වී අයි සමාධිය කියන දෙකත් එන්න ඕන අනික්තිික නැතිවුණ තවට උත්සාහය කියන එක මෙතන බලන්න ඕදැ සත්වයකුට උත්සාහයෙන් දමයි සතු ඕනම මනුසේ ගත් නොතේ මනුස්සයා උත්සාහයක් නැතුව පස් පවු කරන්න බැ සත්තු මරඩ උත්සාහයක් ඕන හොරකාන් කරන්න උත්සාහයක් ඕනේ. එවගේම ම වර්දවා අහැසිරෙන්නේ උත්සාහය බොරු කියන්නේ උත්සාහය ගේලන් කියන්න උත්සාහයෙන් පරසෝචන කියන්නේ උත්සාහයෙන් එවගේගොඩ ජාත්තිෙනු. එහෙන මේ උත්සාහය කියන එක තව උත්සාහය නැතුව කාමාවචන කුසල් කරන්න බෑ. දැද අන්දෙන්ට උත්සාහඇත්තයෙන්න්න ඕේ ෆිල්ටරකන්ට උත්සාහඇත්තියෙන් ඕනිේ ආමිස පින්කං කරන්න පූජාවල් පවත්තඩ උත්සාහයක් ඕනේ එනම උත්සාහය කියන එක හාමතන්හාවා යටත්තේ තියෙන අකුසල් කරඩත් උත්සාහය තිය ඕනෑ කාමතන්හා යටත්තේ තියන කාමාවචර කුසල් කරන්නත් උත්සාහය උදවේ නමුත් ඔය උත්සාහ දෙක ඒ අකුසල් කරන්න ගන්නේ උත්සාහය නිවන්දකින්න සුදු සුම නැෑ ඒ නෙමෙයි මේ කියන උත්සාහයට අකුසල් කරන්න තියෙන උත්සාහය තියෙනගෙන ු නිවොදකින්න බෑ නිවනත් තියෙන්ටත් බ සමාධිට්්‍යය තියෙෙන බෑ ඒ වගේ කාමාවචර කුසල් කරන්න තියෙන උත්සාහයක් තියෙන වෙලා නිවන්දකින්න බෑ සමාධදිි්ි තියෙන බ කේ මූලිකාන්ගේමකක්්ද මෙන්න මෙතන් ජිතමයි මේ උත්සාහය තේරුම් ගණ්ඩ කුසලයා කුසලේ දැන ගණ්ඩුවන් මේ බනහන හුගක් අය කුසලය කුසලේ දැනගත්ව විභාග පාසු විභාග පස්සයෙන්ට කුසලයායක් කුසලේ දනගරන්න බෑ. ආර්යෂ්ටාංග මාර්ගයේ වඩන්න අකුසලය අහක්කර ගන්න සුදුසුවිදයේ දැනුමක් එන්න ෝන කුදුහම්රුව කුසලය කුසලේ මෙතෙදී අකුසලය කුසලය දන්න ඇති කෙනෙකුට සම්වාවායාම ගැන කියන කතා බොරු කතා වෙනවා. මෙති නිතමයි අකුසල දැයිම්කදී අකුසලය කුසලේ දැනගන්න ඕන කියන්නේ. දැ මෙතන බලන්න මේ වචනදේ වචනෝල මුනිමතියෙනවා ඉදභික්කවේ බික්කු අනුපපන්නා නම් පාපකානං අකුසාලන අකුසලානම් දම්මාන ඔන්න හිකා. පාප ගනේ අකුසල් දැනගනි ඉන්ඩෝනය කියන එකයි ඒද ඒවා අහක් කර ගන්න දැනගන්නේ හකර ගන්න පුළුවන් න්න දන්න මිනි ඇයට ඒ උත්සාහය වෙනස් වෙන්න ෝ නැහෙම ඒවයි දැඟ නූපං අකුසල් නෝපදීමේ වීරිය හා උපන් අකුසලේ මැට පැත්වීමේ වීරිය එතකොට ඉදිරියේදී අකුසල් නූකදින විදිහටය ඇැරෙන්ට දැනගන්න න ත්සාහ දන්න දැනගන්න ඕන ඒවාගේ බැරිවිලා හමයි ගන්න උත්සාහය තුළලකුසලේ පටගත්තොත් ඒ හටගත්තේ හා අකුසලේ හඳු ගන්න තිකගන්නට දැනගන්න න්න ගර්ත් මිතන උත්සාහය ප්‍රධාපවතින්ට උදව් වෙන්න ධර්මතාවය අකුස්සලය දැනගන්නන්න එතකොට ඇයිගාවට කුසලය දැනගන්න ඕේ ඇයි තුන් එනි වීරය තියනෙ නූපං අකුසල් නෝපදීම වීරය කුසලේද නැත එක කෙන කියන්න පුළුවන් තැන් ගොඩක්ය හිතන්නේ සාපුුසාවාරයාන එක කුසලයක් කියලා. ත ඒ කරාග නිවන්ඩ කින්නේ. එනම් බුදුහන් දුර දේශනාගන්න කුසලය දැනගන්නු දැනට තමන්ලඟ නැති නූපංකුසල් නපං කුසල් පකුසල් නේ නූපං කුසල් පදෝ ගන්න කාට හරි උත්සහ ගන්නනම් තමන් දැගෙන ඉන්නව මොවාහර මේ කුසල් ගැනකි නැතු උපොදෝගන්නබෑන ඒවගේම මොනවාහර ලබාගත්තය කුසල ඇ ඒක වැඩිකරගන්න ලත්ම වීරිය ුනෑ ඒ හතරගනිි වීරිය උපන්කුසලේ වැඩිදිියුණු කිරීමේ වීරිය තකොට මෙතන මේ කුසල් අකුසල් දෙකහෙන පව එතකට උත්සාහය තුළ එහෙනම් එක දෙයක් පැහැදිලි උත්සාහය තුළ එක කුසලයක් වත් නෑ. එකමංගිවේ උුසල් අකුසල් කියයනීම කන්හාාව ලගින තැන්ගොලයි තන්නාවේ ස්වරූපය තාවේ ලගින ස්වරූපය මත තමයි උසලයා කුසලිය ධර්මය සඳහනෙන් ඕ අ භග පස්ස වෙන්ට ධර්මය කන ගත්තේ ඇයට හරි ගැට ලොයිගොල් හිතාගැන තන්නාව නැති තැන කුසලේ දී නො කියලා බුදුහම්දගේ ධර්මය න හෙමන තන්හාාව හින්දාමයි කුසලය අකුසලියයි හැදන්න කියලායිති. එට අකුසල් දහයක් තියෙනවා මේ අකුසල් දහය මොකක් මතද තියෙන්න්නේ කියල දැනගන්න දැ තනාවව මත තියෙන්නේ තන්හාාවෙන් නිර්මාණය වෙන්න්න ඕන කුසල. වර්ග තුනත්තිය කාමතහා බවතහා විීබදන්න. එතකොට කුසල් වර්ග තියෙනවා ධර්මී ලෝකෝතරත් ලෞකික පන්සට ත්ත ලෝකෝත්තර දෙවල් ගන්න ඇතුව කුසල් වර්ග තුනත්ති න කාමාවචර කුසල් රූපාවචර කුසල් හරපචරුසට කාමාවච්චර කුසලයානි වාර්යෙන්ම හදන්නේ කාමතන්න කාමතන්න නති තැන කාමාවචර කුසලයන්නේ එ කාමාවච්චර කුසල්ලයට තෝ තැන්න වෙන්නේ කාමතන්නා ඒවගේම කාමාවච්චර අකුසලය ගන එකත් තියෙනවා. අකුසල්යේ අකුසල් දයත් වන්න එන්න අකුසල් දහයින දවවෙන්නේ කාම තන්නවා ප්‍රවදයක් දැනගන්න වන කවුර හරි සත්වේ කාම තන්නාව යට පත් වුණොත් අකුසල් නෑ අකුසල් දහයිමනේ. එතවට රූපාමචර කුසලය කාම සන්හානෑ රුපාවචර කාමතන් හනේ බවත් අාව එමගේ විබෝතන්හ ගනුගනු කරන්න පුළුවන් ඇත. අරෝභාාවචර කුසලේ තුළත් කාමතන්නාවන එම් බවතන්නාව විබෝතන්න එතන සක් පියවයට මේම දැනගැනීමද එමනැතුව තාලෙට සාදු කිව්වා මල්ලඟ දන්හාාව නෑ කියල රඟ පානයට ගොහෙද භාවනාවක් හරිය තන්ාවෙන්ම තවයි තාට සතුකිය කාම දන්න එක කාමාවචර ගුසලට උදවවෙන දන්නාව මතන්න කාචර ගුසලේ දන්ාව නැතුව ඇතිවෙන ගන්නෙමි නමුත් කාමාවචර කුසලය හොඳයි කාමාවචර කුසල හිට වැඩිය ආම තන්න්නාවේත් අකුසල්ද රූපය සදරාපාහාය නියෝජනය කරනවාහමයි සංසාර්ථ රූපයකාමාවචර අකුස ලේදී සතරප්පාය ඒක අකුසලී කියන්න සතරාපාය විපාග දෙන්න පුුණ සමහර අකුසල් සතරපාය උපත් වීල බාදන්නකුළු. නැතකට ඒකාම තන්හාාවල නර්ක පැත්ත එකකට හොඳ පැත්තකුත් ව හොඳ පැත්ත කියන්නීම නිියවනට හොඳයි කිය එකගනෙව කාම සුගති ආනිසංස ලබා දෙනවා මනුස්ස ල් දේවගියෙන් රොරූපය දෙකේ විපාක දෙනෝ ඒ මනොවද කාම කන්න ඒවක් ආමාාවච්චර කුසල්ගන තැමි අකුසල් දහය නිර්මාණය කරලා දීල බුදුහන්දු රොපෙන්නන්නේ හර දැන් තහාාව ලගින කොට දැන් තහාව ලගින්න අංග පහක්තිය නොව හිවනේ ඒ අංග පහෙන් අන්තිම අංග දෙක තමයි කම්මන්ත ආජීව. එ කායික ක්‍රියා. මනුසේ ගත්තෝ කායික ක්‍රියා. මේ කායික ක්‍රියා දෙක තුල බුදුහමුදුරෝ පෙන්නවා අකුසල් තුනක් අන්තරගත වෙනවා. කම්මන්ත විදේරක් මේ අකුසල් තුනන්තර්රගත වෙන්න්න පුළුවන් ආජීවස රූපයන්න්තර්ගත වෙෙන්න්න පුළුව කරෝති කියයන එකයි මේ දෙකට බෙදල තියෙන්නේ. කාය කර්මගනක. කාය කර්මවල අකුසල් තුනක්තියන ඒව තමයි සතුම් මැරීම සොරගම් කිරීම කාමීවර්ද ඇහැසරීම කෙල්කීම. නැ එතකොට එතන්න තමයි එහෙමනම් ඔය අංග තුන තුළ කාමතන්හාාව ලැගලා ඉන්න එක ඉන්න ආ කියන ලක්ෂණය කාමතන්හාාව ආජීවෝ තම්මන්ත තුළ ලැක්්ග කියන ලක්ෂණය හඳුන ගැන්ඩ තියෙන්නේ ඉමනුස්්‍රයාගේ කායික ක්‍රියා සතුම් මැරීම හොරගන්කිරීම කාමයවර දො ඇකිරීම කියන කායක ක්‍රියා තියෙනවා කියන්නේඒ තියෙන වෙලාවෙ ලැගල ඉන්න කාම කන්නයි. කාම තන්නාවේ කායික ක්‍රියල් ලක්ෂණය. මේක ඉතින් ්‍රාවකයයට හඳු ගැණඩ පුළුවන් බදධඥාය ඔන්න විශ්වාස කරන්නවන්න බුදුහමදුර දේශනා කරපු මේ කයිග තම තමාන්ගේ ඔ පන්දිිතගංවල ඉදියනේවා ආල්මිදෙන්ටත් දාල නෑ. දැ ඒගට වචනය තුළ අකුසල් හතරක් ුදදුහමේ වැඩිම වකුසල් ගානක් මනුසයගේ තියෙන්නේ වචනය තුළයි. ඒ තමයි මසාවාදා පිසුනාාවචා පරුසාවාචා එතකොට තැන් මෙන්න මේ කාය කර්මෝල් කායක ක්‍රියා තුළ හා වාජසය ක්‍රියාවල අකුසල් හතක් අන්තර ගත වෙනවා ඔන්නය හත්ත දරුණුම අකුසල්. මේ සංසාරයේ දයන මනුක්්‍රයාගේ තියෙන දරුණුම අකුසල් තුල තියෙන්න්නේ කායික ක්‍රියා හා වාර්සය ක්‍රියා මතයි. මේ අකුසල් හත පාපේ කියල ධර්මය හඳුන්න පව් කියන්නේ මේකයි. මේක දැන ගැනීම ඉලෝ. ඉලගට... සංකල්පී වසයෙන් අකුසල් දෙකක් කටගන්න කියලා බුදු හාමුදුරුක් වන්න සංකල්පනාවල විතර ඒවා තමයි අභිග්්‍යා ව්‍යාපාද මේ විජයට පැහදිලි කරලා දීලදීන ඉස්සරක්. දිිටි ග ස කුසලෙහිී දිට්ටිය තුළ දන්නාව තිය ඕොන කාමතන්නා තියන ඕවනම් ඒ දීත්වය මිත්්‍ය අදෘෂ්ටියයි. ඔක කුසල් යෙකුක්තයෙනවා හිටබස්ස. මේක මනිපත්ේ කිය කාමතන්නාව නිම මේ ැදින්න පුළුව දැ හාමතන්න හාවල එතකොට මූලිකව අ අකුසල් මුල් හා කුසල් මුල් කියල වර්ග දෙකක් කීම. එන මිත්‍යාදෘෂ්ටය බිහි කරන්ඩ උද වෙන්නේ ලෝබ දේශ මොහගේෙන අකුසල්මුල්. ඇන මිත්‍යාදුෘෂ්ටී අන්තර්ගතය ලෝභදේශ මහගේ අකුසල් මුල්තුුණ. කට මතදන්නනා එක්කම පුළුවන් තව හැසිරෙන්ඩ අලෝබද්ධය සමෝහෝ කියන මුල්දුනට එතකොට අලෝබාධය සමෝහෝලිං ආපුුවල් ආවොත් ඒ දිට්ටිය බිගන දිට්ටිය ධර්මය කියන්න මිත්‍ය දෘෂ්ටි එකට කියන්නේ කම්මාස කතා සම්මාධිට්ය රන්න ලෞකික සම්මාධිට්්‍යිය දැහෙමනක් ඔන්න අකුසල් දහයයක් තිය න කුසල් දහයක් තිේ නොවටඒ අකුසල් දහ දහයෙන් කායික අකුසල් තුන අකම්මන්තා ජීව තුළ වාචසික අකුසල් අචර වචන තුළ වාචා තුළ ඒවගේ සංකල්පී අකුසල් දෙක භිද්්‍යාවයා පාද සංකල්පනා තුළ මේ විදිහට මේ ආර්ස්ටන්වාගේ අංග පහක් තුළ මේ අකුසල් දහාය වර්ගීකරනය වෙන. විදඒවත් දැනගෙන ඒවගේම ඒවා කුසල්මුල් ලොලින් වෙනකොටඒ අංගවලම හාමාවාචර කුසලි ජනත වෙනවා දැ සම්මාවාජා කියන්න මෙතන මසාවාදාවෙන මන පිසු වාජා වේර මන පරුසාවාජය වේර මන සම්පක්්වලපාය වේරමණ කියන එකයි. එතකට මේ වැලකීම කියන එක. ඒ වලගින් නවා වළගිලස් වචනතියෙන්න්න පුළුවන් එෙන මුසාවාද පිසුනාවාචා පරුසාවාචා නොවන වචනයක් වෙන කොට ඒ වචනය බිහි කරන්නේ දීට්්‍යය හැමවෙලීම මිත්‍ය දෂ්ටයන මේ කම්මස කතා සම්මාධිත්්‍යය. ඒ ඒකම්මස කතා රම්මාධීත්්්‍යය බිහි කරඩ උදව වෙලා දන කාමටන්නාමයි. එ මේම්මා කාමටන්නාගනක දෙබඩී දිිත්ව ස්වරූපයක්තිය. ර අ බවතහාාවලේ හෙම දිත්ත ස්වරූපන උසල් අකුසල් කියල දිත්ත ස්වරූපයක් නෙවෙේ බවත කාමතන්හා එක්ක ගනු දෙනු ගන්නකොට ඒක උදවරගෙන දිත්ත ස්රපක පත් එන්න පුළුවන් කාමතන්හා යට පත් වෙච්චි තැන බවතන්නහා විබවතන්නා කසල් ස්වරූපමයි ඒකත් ධර්මය පැහැදිලි කර නත් බවතන්නාව කාමතන්නහා තියෙන වෙලා බවතන්න අකුසල්ද රූ පෝල්ට යන්න කුුව විගෝතන්නාව කකුසල්ද රූපෝල්ටය නම තන්නාවේ හැටි මෙම තමයි බුදුහාමුදුරෝ දේශනා කරන තන්නහා විශක්්‍රය භාවය තැන් එහෙමනම් කුසල් දහා යහා අකුසල් දහය මොමතක් කරගන්න මොකද සම්මාවායා මේ තියෙන්ෙන්නේ නූපං අකුසල් නූකදීම අකුසල් දය දැනක න්න ඕනේ නොපන් මේකුසලයක් ඉපදුනාද තැන් කාගව අපි උත්සාහයක් ගන්නවා සතුම් මරන්්ඩ උත්සාහයන්න තුූ සති මරන්් බැකාටර එහනම් එතන සම්මවාය මේ තියෙන්ට බෑ මකද හේතුව අකුසලයක් උපදිනක තන්ඩ උත්සාහයන්නන කරන්නඩයි උත්සාහය. තව කෙනෙ සතුම් මරණන බුදුන් වදන්නට උත්ස්සාහගට උත්සාහන්නට බදුන් වදන්න බෑ නමුත් බුදුන් වදින තැන සම්මවායමේ නෑ හේතුවෙයි එතන හම්මවායමනේ මිස පින් කමතුළල බුදු හාමුදුර දේශනා කරන්න සම්මවායමතිනු. බුදුවන්දින වෙලා මොහොතක කවුරුුවත් නිවන්ද කළ නෑ. අඩුගාන බුදුවන්දින වෙලාවක රූපාවචර ධයානයයක් ලැබිලන සම්මවායමතිෙන්න්න ඕනේ නිවන්ඩගන්ඩත් මේ උත්සාහය ඕනෑ රූපාවචා රූපාවචර ධයාන ලැබෙන්න්න කොට සම්මවායමති ආම්ස පින්කම් කරන කොට එහම වෙලානෑ කවුරු ලෝකී. ඒක දැනගණඩුම් ප්‍රායක තමන්ගේ මතා හරයන්නේ. ඒ හෙම නැත්ත රාකුසල් දහයෙන් අභිජ්්‍යා ව්‍යාපාද තටතුු මාරුවට යාමිෂ පින් කමේ ඇතිවෙන්ඩ පුළුව. කායක අකුසල්ලා වාජසික අකුසල් නැතිවල්ෙන යා පාප ගණය අකුසල් නැතිතුව මිශ පින් කංදේ වෙන්නේ නමුත් රංගල්පී අකුසල් දෙකවන අභිජ්්‍යා ව්‍යාපාදය ඇතිවෙන්ඩ පුළුවන් හැමයි පුසලේ ඇතිවෙන වෙලා නේ ඒගාම හොතේ ඇතිවෙන අර්ක එහමත නැී. එනම් දීසිීගෙන ගණඩුකුළුවන් සම්මවායමේ නැති තැන් මනවද පස් පව් අහරම නොහරය දුස්සීල තන්තියන තැන සම්මවායමේ නෑ. මිස සිිල්වර්ට පන්සිිල් රැගල ආමිසපින් ගංගරාට සම්මවායමේ නෑ. හැම එතන උත්සාය හොඳයි මකදේ ආමාවචර පුසලයක් කිරීම උත්සාහය එතන තියෙන. කාමාවචර අකුසලේ මිදන උත්සාහය නෑ ඇතන. වැදගත්වෙන්නේ මේ අකුසලයෙන් මිදෙන උත්සාහයයි. එනම් සම්මවායාමය තියෙන්නේ උදුහාමුදුරුවෝ පෙන්නන අකුසල් දාහයම නැති තැනක තියෙන උත්සාහයයි. මේක මනුසයෙකුට ලැබෙන්නේ නිවන කියන එකට සුදුස උත්සාහයකයි නිවනට මෙහා දීද ආලාර කාලාම වගේ අය, ඒගොල්ගේ රූපාවචර ්‍යනයක් සමවැදිල ඉන්න වෙලාවේ තියෙන උත්සාහය සම්මවායාමයට සමානයි. සමත භාවනාවක් කරන ඔය ජප කරන වෙලා තියෙන උත්සාහය රම්මවායමි කියන්න බයි ජපයක්ක දකින්නමෑ ඒ ජපය හරි මගක්කාරි මිෙහි කිරීම තුළින් එයා ශ්‍රාවකයා අ අකුලල් දහයමයට පත් වනාා නම් සම්මවායමේ තියනු. දීගට සම්මවායම තියෙනවා තර්මාණුකූලෝ ගත්තෝ පංච නීවරණ යතපත් එච්චි දැන තියෙන උත්සාහය සම්මාවායාමය කියල ගත්ත්ත් වැරදිනේ. මෙන තනක සම්මාවායාමේ නෑ. ඔන්න වායාමේ ගැන හෙම දැනගන්න මේ. ඇතු වායාමයෙන් කරන්න ලං කාමාවචර අකුසලය සම්පූර්ණයෙන් නැතිකර ගත්තේ තැනක තමයි සම්මවායමි තියෙන් තව මෙහෙම දෙයක්ති කාමාවච්චරය අකුසලය සම්පූර්ණ නැති කර ගත්තොත් කාමාවචර කුසලයට එතන ඉදත් බෑ එ කාමාවචරගුසලයක් තියෙන තැනක ක්‍රම්මවායමිඉනේ කාසී දෙපැත්ත වගේ කාමාවචර ගුසලය අකුසලය අකුසලේ හොල් දයන්නේෙ කුසලයක් තිය පුළු එක පැස්තක් අකුසලය වෙනවා අනි පැත්ත කුසලේ වෙන්ැ මේින් කුසලේ ප්‍ර්ය න්න ැබු දුහාමුදුරන්ට කුසලේ ඉන්ඩ කියනවා අකුසලයයි නැතිවේන්න නිවන්දකි නවා ගැන මේ අකුස්සලය නැති කිරීමෙන් ලැබෙන පලිය තට අකුසල් දයෙන ගමාවච්චරයි කොට කාමාවචර අකුසලය සම්පූර්ණයැ පැහදිි කරපු අකුසල් දායම සංකල්පනාවල තියනෙ එකයි ිට්ටිය තුළ තියෙන අගසලයයි ැතිවෙන ක්‍රමයකට හැරුණොත් ඔන්න සම්මවායමේ තියෙනවා මේ විදිහයට සම්මවායාමය ලබා ගත්තේ අය බුදුසත්්‍යන්ට හම්බ වෙලා තියනවා ගුරුව රුත්හම්බේලා තියෙන ඉගොල තම ආලාර් ගලාම් ද්ධකාරාම් පුත්‍රවගේ රූපාවචර අරූපාවචර දෙයාන වඩන කට්ටියගේ දොන මට්ටමීදී සම්මවායමේ තියෙනවා න්න ට එක කාරණයක් පැහැදිලීමේ දැ අංගාට වඩන යතුරු ගැනෙන කියන්නේ වායාම සති සමාදී එකට සම්මා සති කියල බුදු හාමුදුර දශනා කරනම කත්්දී ගාට් බලමු සම්මා සති කියල බුදු හාමුදුරු දේශනා කරන්නේ කථමාච භික්තවේ සම්මා සතති කුමක්ල මානයනමේ සම්මා සති කිය ධබෙක්වවේ බික්වූ කායේ කායායනු පස්සී විහරති ආථාපි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ, අභිද්ඥා දෝමනස්සා. වේදන සූ වේදනනු පස්සී විහරති ආථාාවි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ, අභිද්්‍යා දෝමනස්සා. සිිත්තේ චිත්තාානු පස්සී විහරති ආථාාව සම්පජානෝ සතිමා විනේය ලෝකේ, අභිද්්‍යා දෝමනස්සා. ධම්ේසු දම්මානු පස්සී විහරති ආථාාව සම්පජානෝ සතිීමමා විනේය ලෝකයේ, අභිද්්‍යා දෝමනස්සා. ච්ච බික්වේ සම්මා සති මෙට මේක තමයි සම්මා සති කියන එකට බුද්ධ දේශනාව මෙතනස් තියනවා විශේෂ වචන්න ජීපය දෙතකොට සහිකල්පනාමයි සති කියන්නේ ැම බණහාන ්‍රීගල්පනාව සම්මා සතින බණහන් බෑගටවත් ්‍රගල්පනාව ඇැතු ඒවගේම පස් පව් කරන්න හෝ අකුසල් කරන්න බෑගට සකල්පනාවන් නැතුව. ආමිශපින්ගං ෝ කාම වචර ගුසල් කරන්න බෑ සීකල්පනාව න්නතු නැතු ඔය තියෙන අවස්ථාතු නේම සීකල්පනාව සම්මාසති නෙමේ කියනු. ැ සමස භාවනාවක් කරන්න සීකල්පනාවත්තියෙන් නසිකල්පනාව නැම් බුදුගුණ වඩනවා සමත භාවනාව බුදුගුණ මගින් සම්මා වායාමය හදන්න පුළුවන්. එකැන්නේ අපසල් දහයයට පත් වෙනකංඒ බුදු ගුණමෙනෙහි කරන්න පුළුවන්. තැන් දෙවියන්ගේ ගුණමනෙහි කරලා සම්මා වායාමය හදන්න පුළුවන්. හැම දෙවියන්ට පූජාතිය ලැබේ බුදු ගුණසිහි කරලා සම්මා වායාමය හදන්න පුළුවන් බුද්ධ පූජාවතිය සම්මවායමය හදන්න බෑ. සමදෑ. දු ගරුණ සී කරනවා ගැන සම භාවනාව බුද්ධ පූජාව කියන ආවිිශ පින්කම් මෙත් දැනගෙනට යැන් ඔයදියට බැලුවම සම්මා ශතිය නෑ සමත භාවනාවක් කරන්න ගොට හමකද හේතුව ැ බුදුගුණ භාවනාව කරන කොට සිහිකල්පනාවතියෙන්න්න ඕනේ මනසිෙන් හදාගත්ත මනෝ නිමිත්තක ඒ නිමිත්ත තමයි බුදුගුණ බුදුගුණගේනක තමන්ගේ ඇහැට ගන්න පුළුව ඇහැට ඇහැ හැන කන්නෙේ ඇහන් එන අරමුණක සවරූපයන්නෙේ බුදුගුණ කනෙන් එන අරමුණක ස්වරූපයන් වේ බුදුගුණ. දිවෙන් එන අරමුණක සවරූපයන්නෙේ බුදුගුණ හයින්ෙන් අරමුණක ස්රූපයක් නෙවෙේ බුදුගුණ හිතෙන් මනසිෙන් හදපු මනෝමය ස්වරූපයක් එ මනසින් හදන මනෝමේ දේකට කියන්නේ ධර්මය රූප කාමනෙවේ රූප රූප අරමුණක් කියක ගැන මනෝමය අරමුණක් කියන එක බෞතික දෙය නෙවෙේ බුදුගුණ කියා. දට ෝචර වෙනදයක් නෙවෙයි බුදුගුණ කියන්නේ පංචි ඉදි්‍රයටට ගෝචර නොනද රූප ලෝ රූපගේනවා. පංචි ඉන්ද්‍රීට ගෝචර වෙනදේ කාම කියනවා ැ ඒම නං බුදුගුණ මෙනෙහි කරනකොට සීකල්පනාව තියෙන්නේ මනෝ ඉන්ද්‍රියෙන් හදාගත්තේ මනෝමය රූපයක එතන ශ්‍රීකල්පන නිවදක් ද සුදුස නෑක බද්ුවන්. එ සමඳ භාවනා එකක් වත් සමත භාවනා කොච්චර වටන කාලෙක නිවන්දකි ඉන්ඩ සුදුසු ශ්‍රීකල්පනාවක්නේ. හැමයි සම්ග භාවනාද වුණු වෙලා නීවරණයට පත්ච්චි මහොතක නිවන්දකිඉඩ සුදුසු උත්සාහයක්ති නොවායාමිති සම්මවායමි තිීන . ද නිවන්ද න්ඩ සුදුසු සීකල්පනා වෙෙන්ෙමකක්ද ද ික්කවේ බික්කෝ කාය කායනු පස්සී විහෙරති ආතා අපි සම්පජානෝ සතිමා විනේ ය ලෝකයේ අභිද්්‍යා දෝම නස්සා එන්න මේ මතිනවා හතර ආකාරයකින් මේ සම්මා සතිය ලැබෙන්ඩ පුලුවන්තියනවා කායේ කායනු පස්සී විහරති ආතා අපි සම්පජානෝ සතිමා විනේ යලෝකයේ අභිද්්‍යා දොම නස්සා එකන කායක ආරමුණ සහිකල්පනාවතියනුවනි මනස් ගාතයක සහිකල් පපනාව ෙන්ම මනසසි අර. යක වර්තමාන අරමුණක සීකල්පනාවති හෙන්දෝනේ ඒක ඒ සීකල් පනාවතට කාක වර්තමාන අරමුණක් එයා පුරුදු කරලක්ති හිෙන්දෝ කායි කාරමුණක්‍රීකල්පනවති ඉන්න කාටෝ එක දිගට. තෙකට ආනාවාානය කියන්නේ කායික අරමුණක් විදිට ගත්තෝ කයි ස්පර්සක් විදිට ගන්න ෝනේ මනසේ හදරපු නිිත්ක් විදිට ගත්ත හැටිය සම්ම සතිය අහෝසි වේෙන ක් ට ආනාපානය භාවනා කරලා මඟ තිවෙන්න ඕයි මලද කායි රමුණක් සමයිගයි ස්පර්සය දේවා. එසට කායි ගරමුණක් වෙනවා. යනකොට මනෝ මේ අරමුණක් බවටන අරෝගන එක සම්මා සතියහක් වෙනවා. ය විදර්සන උපත් කිලෙසිය භාවන උපත් කිලිසගනේවට. යැකොහොම හරි කයන්ගන අරමුණක සතිය පවතින් දත් ඕන ෑහමැයි සතතිය පවති ලැෙන්නවන ප්‍රතිපලිගත් තින මෙතන් දීලති බදු හදුුරු හරිම තැන. හොයි වගේ තැනක කාය ආරමුණක සති පැවත්වේ හැම තැනදද හැමතැනම සම්මා සතිතියද්ද නෑම ඒ අයන්ගෙන ආරමුණේ සතිය පවර්තලයා ජයග්‍රහණය කරලාතියෙන් ඕනේ මෙන්න මේ දෙක ඒකට බුදහාමුදුරුව පෙන්නන්නේ ආථාව සම්පජානෝ සතිමාවිනය ලෝකයේ අභිද්්‍යා දෝමනස්ස ඔන්න අභිද්්‍යා දෝමනස්ස කියන්නේ සංකල්පීය අකුසල් දෙකක්. එතකට අභිද්්‍යා දෝමන සංකල්පන් කියී කියැන්නේ සංකප්පෝල හටගන්නේ හටවිනි අකුසලයහා නම කුසල්ලෝල අටවෙනි අකුසලයහා නම වෙනි අකුසලයෑමේ අභිද්‍යා දෝහනස කියන්න. එතකොට අභිද්්‍යා දෝමනස්ව කියන අකුසල් දෙක නැතිව තිය ලාවක කායිකර්මුණය සතිී පවතිීන්තු. ටකායික අරමුණක සතිපට්ටාන භ සක්ම භාවනාව කියන්නක සක්ම භාවනාව ගෙනකුට කරන්න පුළුවන්. ඇ දීල තියෙන කවටහනේ සතිී පවතියනවා නමුත් සංකල්පනාවල අභිජ්ඥා ව්‍යාපාද තියෙනවා සති තියනකොට. ඇැ එහෙම අවස්සා අවත් තියෙන්න පුළුවන් ඒවගේ මේ භාවනා බහුලි ගසවීමෙන් ලබා ගණ්ඩ පුළුවන් කාට හරි කායිකාරමුණ තියෙනවා ඒ අරමුණ එළකොට අභිද්්‍යාවය අපාද නෑ සංකල්පනාවට ආන්නේ දෙවනි අවස්ථාවේ සමයි සම්මාසති තියෙන්. ඒවගේ මේ කායිකාරමුණම වඩුවන් නෑච්චී නබපුදහමුරු. කායික අරමුණ ප්‍රකට නොයිඩ පුළුවන් බිලාව නමු කායික අරමුණ ප්‍රකට නවුනට කායික කොටසතේරුන් නැතුවට කායික අරමුණ තුළින් හටගන්න වේදනාවේ අර අභිද්්‍යාව්‍යාපාද නැතුව තියෙන සතිී තිබුණොත් එතන සම්මවාය සතිී කියනු. එකයි වේදනාසු වේදනානු පස්සී විරගැ දෙවැනි ආකාරය ලැබෙන් එහෙම. වද වේදනාන පස්සී ේරදි ආතා අපපි සම්බජානාව සතිමාවින යලෝකයේ අවිේද්ඥා ොමනස්ස. ඒකස් සම්මා සතියට සම්මා සතියම එනිවන් දකින්න සුදුසු සීකල් පනාවය කියල බුද්ධ දේශනාවයි. ඉළඟට ඒකයෙන් එන අරමුණේ වේදනාවක් ප්‍රකටනය කාටහරි වේදනාවේ සතිය පවතින්නේ ෙත්න කායික අරමුණ ඒ සතිය පවතින්නේ නමු ඒ අරමුණ නිසාවෙන් හටගස්ත චිත්ත ස්වරූපය වැටහෙනවා නං හන්න එතනත් සම්මාසතිය තියෙනවා ඒක තමයි තුන් විනි අවස්ථාව චිතේ චිත්්‍රානු පස් වී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ අභෙද්ජා දෝමනස්සා ඒඉළඟට එහෙමත් නැත් නම් දැන් ප්‍රකට නැතුව යන්න පුළුවන් කායක අරමුණ ඒ වගේ මේ ඒකායික අරමුණ නිසාවෙන් හටගත්ත වේදනාවඒවගේ මේ කායක අරමුණ හින්දා හටගත් වෙනස් ස්වරූපය ඒකත් ප්‍රකට නෑ සිත ස්වරූපයත්වය ප්‍රගටනෑකාටාරරි ඒ සිත තුළ හටගත්තේ දම්ම ප්‍රකටනම් හන්න එතැන සතිීතියන්ලා ඒ දම්ම හරහත් හැබැයි අභිද්්‍යාව්‍යාපාද යටපත් වෙලා තියෙන ඕන එතන තමයි හතර වෙනි තැන සම්මා සති තියෙන. එඒක බුදු හමුදුරම එතෙන්න්දි පැදිලි කරවා දම්මේ සු දම්මානු පස්සේ විහර තියාතා අපි සම්පජානෝ සතිමාවිනය ලෝකයේ අභිද්්‍යා දෝමනස්සා. එතට කායි කාරමුණේ දම්මවල සතිය පවතියන වෙලාවතමයි එතන ගැඹුරුටැන් හැබ අභිජ්්‍යා ව්‍යාපාද නැති වෙෙන්ඩෝත් තැමේ භාාවනා කරන්න හැම දෙනාටම අපි උපදෙස් දෙනවා ඉසල්ල මයි කයේ ධාතුගුණන ප්‍රකට වෙඩ එ ධාතුගන එක්ක ගැටින් ැතුව ඉඳීමෙන් මේටික පාස් කරන්න පුළුවන් ඇලන වගත් නවා ගැන්නේ අභිද්ජාදෝ වනස්ස ගන්න ගඩ කරන අතවැෙනීමක්. භාවනාගමටහන ගැන මංහාරිදම බැරදිලාද මට මෙම වුණා කියල බොරු කරන්න ඔක්ක මර පරණ නැහැදිච්චිකංගොල විපාක ඒ හැම තැනම සම්මා සතිය සාවකාලිකෝ හක් වෙනවා අනමුත් නැමත නැමතගන්න කොට එක හරිින්. බර රණට ිතන මොකවක් කරන්නම එන ඔයි කමටහන තුල තියෙන සතිය සම්මාරතියට වෙනවා ඒ උක්සාහයත් එහෙම වෙනවා අපි දැන් එක අවසානය තියෙන්නේ අටවැෙනක සමාදී කියනම කර මේ නිවන් දකින සම්මාධීට්ටිය ලැබෙන වෙලාවේ සමාදී හැටිකු හොද මේක තමයි හුඟක් මවාරද්ද ගත්ත කතමෝච භික්කවේ සම්මා සමාදී ඉදභික්කවේ බෙක්කූ විවච්චය වකාමයහි විවච්චා අකුසලයෙහි දම්හි සවිතකන් සවිචාරං විවේකයම් පිීතිසුකම් පටමත් දෙයානම් උපසම්පජ්ජති වියරති ඒගන්නද මෙන්න මෙතන කියන තැන් බැලූ කෙටි කරලා හොඟය දැන් දන්නේ කොහොමට සම්මා සමාධි කියන්නේ බුදු හමුදුරු විතක්ක විචාර ප්‍රීති සුක ඒ එකක් ගතා සහිත්‍ය පලවෙනි දෙයානය හන්න සම්මා සමාධ. ඒවාගේම විතක් කවිකාාර නැති හක්කරගත් දෙවැනි දෙයාන ප්‍රීති සුකැන සුක එකක් ගතා සහිත තුන්වෙනි දාන්නේේ හ තම කෙටින් ඉගෙන ගැ තිය විභාග පස්ස වෙලාද ඒවා එකදශකෝ කියවන්නේ පොත්තුලියන්නේ උ පාසකම්මලොව පැන්සන් යාම් පොත්ලියන්නේ වල්ලගෙන තමයිති. ඒ ල තම මිනිස්සු අමාර්විලාති. ල දෙයක් ධ්‍යානයී අනමකට කියල ලන්නේ ෙත්නෑ හරවායස යනකොට පිස්සුවක් ඇදෙනුන්න බොරු ධර්මය බොරු කරලා මැරලයනු ලියල්ලා කියලා රඟපාල මැරලෑනු එක වෙලා දීනීමමකරට බද්ධසාහලනය නැත්වලා මෙතන බැලු අ තියෙනම් කෙටෙන්ගත් තම සම්මා සමාධී යන ඔන්න මේ රූ පාවචර දෙයා නහතර පලවෙනි දෙයානය හත්තු එහෙම එකක් මෙතන දේශනා කරලානෑ බුදදු මේ සමාධිය කියන එක සිතේ එකඟගොහමයි දැ බොරුව හිද ඇතිවෙ මතමකද කාටවත් දෙයාන ලබන්න නැතු නිවන් දකිින්ද මේ ඔන්න අද පන්්ිතිව ගෙනකට තම පොතයෙන් කියන්න. පන්්ි පොතන පලායෝගකනෑ පොච්චාරය දාන පන්ඩිතියෝ කිය පොච්චාරයන්ගේ තන්නහාාව ොහෙද තියෙන්නේ දහ පොලග තියන විතක්ක විචාර වවල තන්හා තියනය තන පණ්ඩිතියෝ නැහි පන්්ඩිතියෝ කියන්නේ රකමයි ඔොහේද භාවනා කරලා හරියන්න මුනින්ක රන්න ඕන සමත භාවනා දෙයාන ලබ අණ්ඩෝනෙමි මේ හැට පැනවූ පාසක බාසි ගවල් තර්ක කරන කුසලය කුතු ලේගෙනගන තින් විාහ වාසෙන් මොන ගුණයක්ක් අ පන්තිල් රැ කළලන වහසට ගිල්ල විතරයි දය ඒක ගුණයක් නම පවගේ පන්්ඩිතිය එක මේ ධර්මී ස්සහට යඳ ප ප්දිිත කමම අනික්ට ධර්මය නැති කරන වගේම සමක්න යන ඇත අපාටම වෙන්න ඇති පුරුරල් එහම පවාසකු පාසික ඉනිද ඒ අය තමයි මේ භාවන කරන්නටත්තේ ඒකයි අපිටත් කියාදුන්නට වැඩක් නැත්තේ මකද එතන එකනෙක්ාවෝ තනිකගේ භාවන නතිගන් ඔ භහවනමත්්‍යස්ථානව වාදයන්නේ ඒකම දැන ඉගෙන ගන්නෙන ොමකක්ද මේ කියන කතාව කියලා මේ සමාධිය කියන එක මේ ඇැට කනට නාසයට දිවට මනෝයින්දයට දීම විච්චය ගන්නේෙවෙේ සමාජී කියලා බුදුහාමුදුරුව පෙන්නන්නේ සිතක හටගන්නේ ඒ එකඟකම. ද සමාධියයක් එතකොට සිතක් හටගන්න හය පොලක් තියෙනවා සිත් හටගන්න හය පොලක් අපිට ඇහ අ අරමුණක් එනකොටස් එකඟකමක් තියෙනවා. කනින් අරගන්නේ සිතගත් එකගමක් තියනවා. දෙන් අනිත්තිික බල්මුකොද පලවෙනි දෙයාානය ගත්තො දෙයාන අංග හතරත්ව නොමනොවදී අනතිීනව පාඩන්තිීනව ගියෝනවා කටපාඩන්ග මකරද විතාක් විචාර ප්‍රීති සූකර් ඒකක්ගතා. ද ඒකක්ගතා කිය එක නමයි සමාජයේ ප්‍රධහනාන්ග ඒකක්ගතා ගන චෛත්‍රසික ස්වරූපය තන්නාව එකක්්ගතා එක්ක ගණුගෙනු කරන්නේ තන්නාවට උදව් කර හැකි එකක්ගතාවේ කෙනෙ චෛතිවිගේයට එකයි මේ සමාදී ෆික්ෂාවට දාල යන්මෝ දෙ අපිහිතම විතක්ක විචාර කියන්නේ අ තන්හාාව බුදුහමුදුරු පෙන්නවා ලගින ස්ථාන දායෙන් අවසාන දෙක ඕනරමුණකගේ තියන්ද පුළුව. ැ ප්‍රහ්ධ තියන්නේ මේ වන්දැන් ජීවි ලබල නැද්ද කියලා ඔොයන්න ඕනේ විතක්ක විචාර ප්‍රීති සුක ඒ අක්ගතා ඔය ගුණ පහක්තිලවන ඔය පහ ලැබේ නැද්ද මේ ජීවිත ලබල තියෙන හැම මනු කියය. ඇයිඒ බ පියක බුදු හාමුදුරුව සම්මාහරමාද කියන්නේ ඒක ලබ ලති නොම බණහනෝක් කොමලා කාමාවචර අකුසලී විතක්ක විචාර පීතිසුක එකක්ගට පිළකිලාට වි්චක්ක විචාර නැතුව ප්‍රීතිසුක එකක් ගතාත් කාමදන්හෙන් ලබි ලතින එට සාක්සය ඕන නාවයි තියා ගවන්නේ පාසකම්මලයි දැන් විතක් විචාර නැතුව නම්ගදවෙන් උන් හි තැන ඇතිවේ නොකද කියල ේෙ ැතුවන ඒක චා . තැමල් පාටිෝල්ල ඩාන්ස් කරනගොටහම කොහොද ස සත්වේ. හොහෙද ඉන්න කියලා දන්න එක්චරට නැටවෙනවා. එකට මන තිඉන්නේ හිතක්ක විචාර නැතිවෙලා පීති සුකයකක්ග තායනවා. එන දෙයානංග කියනේ දේ‍යානංගකි වෙන්න එක විදිහක් වඩ ඕනේ තම තමන්ට ඔය එක එක විකාර කරනකොට කයබිනවන්ඩ ගියාව ඔය ගුණ තියනවා. නමු ඒගුණ ලැබුණේ කොහෙන්ද මෙන්න මේ ම මෙන්න මේ තික නැතුව ලැබුණේ දැබදු හාමුදුරන් ඔය විතක්ක විචාර පිීතිසුකයකක්ගතා කියන්නේ මේ සිතේ කමගමනගෙන් මනින්න මින්ම. ඒ මම්මට මින්ම වෙන්න ඕනේ මේ කාමය හරහා කාම සන්හා එක්ක ගණු දෙෙනු කරල මේක ලැිකි මිනිස්සු ඉන්නවා ඒකට තමයි පෙළක් බොන්න බි්වම ඔයග වෙනවාමත් වුණා. දැ චිත්‍ර වටි බල් ලොකොට වෙනවාක. නට ්‍රාස්ධාන්්‍ය යන්නේ පාටිදාන්නේය යැයි ඔච්චර බර්ද්ධිය පාට දවසට දෙකතුනට යන්නේ යයි. විතක්ක විචාර පීති සුකේ ගගතා එනවා ම දන්නාවලින්. ඒ තවත් පදම හරියනකොට විතක්ක විචාර නැතුව උන්හිටිද නැතිවෙලා නැට වෙනවා ඒවා පුරලු නැද්කකාට ඔය පුරුද්ධට නේදය බවනාව පැරලින් එහනම් කාම තන්නාවලිනුත් මේ අංගපහ එනවා ඇහන් රූගු බල්ලත් මේ අංගපහ එනවා. ඒට ග කාමය කාම ආස්වාදී එතනත් එකකාමඒ විදිී ඒ ගානට වැඩ කන්නවයි අරුුණ ඒහම නැත්තන්ගේ ආස්වාදන ැක මටකතියාගන්න ඕනේ ඒ වගේ බොරු කර ඒව කරල දන ජීවිතය කරලාමට එෙච්චරයි විතක්ක විචාර පිරිසුක එකක් ගතානය සුක එකක් ගත උපෙක්කා එකක් ගතාව එන්නේ දැ අමුතුද අන්නේ දැන් මුලින්ම දැ ඔ භාවනා සතිපට්තාානි වඩන්ටත් එන්නේ හැට පැන්නට පස්සේ එන්නේ ඇයි කියීලවලුවම ඔන්න දැන් වර්තමාන මිනිස්සුනං ඔන්න මාසකට දෙකතුනකට යනවා බර්ද්දේ පාටයනි මොනවාහරිරව පාටියෝල්ට හතකොට ඇඟපත හිය දීන ගාල ඉති ග උපාසිකාව උනම් ඉතින් පොඩ්ඩක් හරි උපාසකයනවා හොඳට බීලා උපාසිකාව පොඩ්ඩ් බීලා මදේකොල්ලෝ හොරෙන්න්නපොන් නට නොවාට මොනොහත්ති ඒ මුලි නටනට ඉන්න එතකොට න්නේ වා තමයි දන්න විතාක්ක විාල ප්‍රීතිසුකය එකක්ගතය වෙනස දනුල් හාම රන්නාවෙන් ඇතිකරපුවා ඒ ඒකට ඇලෙන් එච්චන ඉන්න ඉදවල් කියන්න මංහිටියය දැන දේරුෑ චට සත්තුටා පින වෙලා නවා එබිවෙන්න එකදකමක් උද වෙලා තියෙනවා එක සමාදය තමයි හැමැ අම්මා මාදිනම මිත්්‍යය තමා ඊදවාසය පැන්ශන් නෙම යනකොට අ මතරහන්දි පාන මාදී නටන්ඩ ඒත් යනවපාටිෝල්ට ගීල්ල අනුම් නටනක බලාහි ඒ නටනයක බලා හිටියත් අර අනේ මර ඩැගියයන් නාට්‍ය හම්බල්ල කියන්න පැය ගෙවුුණ පෑ දෙක ගෙවුුණ දන්නෙම නෑ එච්චර සුන්දරයි එහෙ මොකල්ද වෙලා තියන්නේ සම වැදිලා මොකටද කාම සමාදියට ම සමාදියට සමවැදිලඒ පෑදික දියවිදිහ දන්න ඇත්තේ නච්ච ජීතවාදක විසුක දස්ස නොලි. නාට්‍යවල්ලා කාම සමාධයට සමවැදිල තමයි ගිය වෙලාව දන්න නැත්තේ. ඇඟ පතට ඉදුන්න ඇැත්තේ ඇ වයිසට යනකොට නටාගඩ බැරුව බලා හිදල සතුට වෙනවා ඒහස් ටිකක් කල් ඇනකොට ඒකත්නෑ එම් බලාහිජියයට සතුට කර නටන්න බැ හතරන්දි පණනය ඒන්ද ඊටවාස අ වයිසට යනකොට රුදාවක් ඇතිවෙනවා. ඒවයිපා වෙන එාවෙන හි තමන්ට බැරිහින්දා ඉඩ ෑතන ආසාහනයනවා අකුතල් බහ ට සේ ඔන්න තවටිකක් යනකොට ඔන්න ඇතින් සුදුරේදි පෙරෝගන ඔය හරරි පාන්්මන්ට අරගෙන එටට ව්‍යපි බෞද්ධවේ පාන්්මන් ගන්නවා අනික් ෞද්ධෝටික මේ භාාව නමධ්‍යක්තා නොවල කුටිියෝල්ටනින් ගනො මොකක්ද වෙලා දය කරකාම සම දීට යන්ද බැරුව දැන් පණ ඇැතුවද ගියහැටි ආසානයතු. එකගුල්ලන් හිත ගුල හ නිවනට ලඟ වෙලා කියලා නිවනට නිව ආසානයට ලංගතා දැනගෙන ඉන්ද ඔන මේ සමාජය කියන එක බොරු කරන්න පුළගන්නෙවේ. එ කාම සවරපය නොත්ම මේක ගුණ ගේ නොත් බුදු හාමුතුරුන් මේ සම්මාසා මාධ කියයන කාමස්රූපය කන්නෙවේ එකට වචචන බලන්ද මෙන්න මේ වච්චනයක්ක ගන්න. ඉදබෙක්කවේ බික්කෝ විවච්චේ වකාම මෙහේ විවච්චේවාකුසලෙහි දම් මෙහේ සවිතක්කන් සවිචාර විවේක ජම් ප්‍රීති සුකම් පටමත්්‍යයන්න එහන මේ කියන කාම සඳහාන් නැති තැන ඇතිවෙන එනම් බවතන්නාවලිින් හට ගත්ත පිතක්ක විචාර පීතිසුක එකක් ගතා සහිත එක ගමතමයි සම්මා සමාදියට මුල්වෙන්නේ හට මටක තියා ගන්න සමාධිය එකඟකම කියන එක ඉන්ද්‍රී හයටම පොද බුදුහාමුදුරුවෝ පහළ වෙන්ඩක් කලෙන් මේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කරලා හමත භාවනාව වඩලා මේ මනෝ ඉන්ද්‍රියගෙන සිත්තොල හටගන්න ශවිත්තොල මේකකම ලබා ගැන තිමුණ ආලාරකාලාම උද්ධකාරාම්පපුත්‍ර මේ මේක හැබැයි හා ඉද්‍රී හරහත් ජන්ද පුළුවන් කියලා ගෝධ කර ගත්ත බුදුහමුරු එ හින්දා තමන්ග වැඩියෙන් ආමය හරහා කාමතන්නා හර විවේකද ඔයි කියන විතක්ක විචාර පිීතිසුකය ගක්ගතා කියන එක තමන් උරුම කර ගැ එදා ඉඳරල පැන්සන් ගැනම් වැඩරු මිනිස්සුන්ට ඒ කාමතන්හා නැතුව මේක ගණ්ඩ කියලයි මේ කියන්නේ කායික අරමුණ හරහත් ජන්ඩ පුළුවන් මේක ඒ නමයි සරහති පට්ානට ඇත්තේ නිෙක කායි කාරමුණන් හර ගත් ගන්්ඩ වෙන්නේ සම්මා සතිය තියෙන්නේ කායිකාරමුණින්ෙන්න්න කොට කයිකාරමමුන්නේ සතියේ පවත්තින්න ගොට. එතකොට එකඟගම මනෝ අරමන්ට ගන්න පුළුවන්දේ. මේකට තරක කර කර ඉන්න ද්‍යානොව ඩන්්ඩයනොයි වැක ටවසන් යනෝ ද්‍යාන කෝස් සොල්ටයනෝ දෙයාන ගියයාා දෙන උපාසගම්මල බිහිවෙනවා ලංකාවේ හැට පැන්නම. ඒ බොරුවට අහුවේ ොකට හම ධර්මය හම්ම කුසලය අකුසලේ ගැ ගත්තු විභාග පාසයෙන්න්න ඕවට අහුුව එක මතුදයක්ද එනම් මේ මේක තාමාන්‍ය මිනිහකොට වර්දිනය එක අරුමයක් පුදුම යන්නෙවෙයි මෑතකදී දැන්ම මෑඇත කාලේ පහළවෙක් කියල ඉන්දියාය පහල වෙච්චේ හොඳම අධ්‍යාත්මික ගුරුවරය කිදිහට මුලින් හිටකු හෝසෝ කියන ය අධ්‍යත්මයක ගුුවනය කියළ පතිතින් දර්ශනවාදයෙක් වුණ මෙයාටත් මේක වැරදුනාා ඒ වැරැදදුනේ කාමය හර හා එන විතක්ක විචාර පීරිසුකේකක්ගතාම සමත භාවයලා වෙනුන් එන එකයි සමහනයි කියලා ලෝකෙ රවට්ටපුගෙනෙයා ඒහම රැවටච්්‍යයයි ලංකා වෙත්ති න්නවා. එහෙම සමාජත්තියනවා සංවිධානත්තිය. එ ඕ සෝටත්වරදුනාානං මේඒේක විකාරකරපු උපාසක උපාසකහන්ට වරදින එක මුතුව එකක්ද සමාගිය. හෝදහෝ කියන්නේ ධර්මියයක් ගැන දන්න අධ්‍යත්මික ලෝකය අධ්‍යේනය කරපු ඒවාගේ වේදවේධාන්තාදී එක සමාජ ශික්ෂාව ෆිල්ිබන්ඳව අධ්‍යේධාන්තාදී තාම ඔහොඳට හදාාරපු කෙනෙක් නං එයාටත් වැරදුනාා නං. උපාසක පාසිකාවන් ගැන කියන කතාමගදද ඒගොල් හන්ට අත්වේ භාවනා කරලා සක්මං ගන්න කොටත් අරග පරණ නැහැදිච්චි කාමියෙන් ඇතිවේච්ච ඇ උන් හිටි තැන් ඇතිවෙනවා සක්මංමල්ලුවී මේදක පැටලිලා එක සහර විටේ උන් හිටි තැන් ඇතිවනේ ක්කම්මලුවේ නමේ ඇතිතේ පාටියයේ ඩන් දානකොට මය හරහා කයපී නොවනකොට එතනත්තිී නොනේද මේ ගුණ ගාම හරහා එහෙන්ද මෙන්න මේව දැනගනීන්ට මේ සම්මාහ ්‍රමාධි කියයන්නේ එතකොට ගුුණහාදුර කායික අරමුණකින් කාමතන්හා අභිද්්‍යාව්‍යාපා දහක් වේචි තැන විතක්ක විචාර තියෙන තැනක් තියෙන්න්න පුළුවන් අරමුණ ඒවගේ විතක්ක විචාර නැතුව ප්‍රීතිසුකය එකක් ගතා තියෙන්ට පුළුවන් මේ මට්ටන් ඊටවස්සේ කායි කාරමුණේ පීති නැතුව සුක එකක් ගතා ඉන්න පුළුවන් ඒවගේම කායිකාරගුණෙන් ස ප්‍රීති සුක දෙකම නැතුව උපෙක්කා එකක් ගතාඉන්න පුළුවන් ඒ හතරවෙනිදයානු මට්ටම කියලා කියන්නේ ඒකත් සිතේ එකඟකමග මේ සිත එකඟකම මයින ඒකකයක් තමයි සමාදිය කියන්න. ඒ මනෝඉන්ද්‍රියෙන් එදා හොයා ගැ හිටියා. හකොට අනිකින් කායින්ද්‍රය යාරහා බුද්හාමුතුරෝ මේ ලැබෙන් දොනිිකු දකොට අලාරගලාම වගේ අයටදයාන වටපු එදා හිටිය අයට තේරෙනවා මේ ඔගොල් ලබපු රූපාපචර දෙයානක තියෙන එකකම සතිපට්ඨාන භාවනාවේ දියාවෝත් සම්මාධි්්‍යය ලැබෙනවා. ඒමිලෝදය අත්දන්න ඇති කාම වාමය හරහා මේ පිතිසු කේකක් ගතා පෝෂණය කර උපාසක පාසිකාාවන්ත මේක පොතයකුරා අල ගා දෙන දෙයාන වඩන්න මෙන්න අපික වඩන විදියට වඩන්ඩ කියල බොරු කිව්වා මහුවෙන් ඒන්නේ සමාදිය කියන්නේ මින්ම ගන් සිතේ එකඟකම්මහි එකත් දැන් කවුරහරි කෙනෙක් දැම් මොනො හරි හා වී මනින්ඩ ගන්නවා හරාත්තල රාත්තල කියන්නේ මින්ම්ම එතකොට රාර්තලෙන් රත්තරම්මන් ඉන්න බැරි ඒවගේ සිතේ එකඟ තම මනින්ද මින්ම කදාගැන හිටි අධ්‍යාත්මික ලෝකයේ ඒ තමයි ඒ මම්ම තමයි ඒමින්ම රදාාපවතින්න කාමතන්න ආක්වෙ තැනක එකඟකමකටඒ මනෝඉන්ද්‍රිය පුහුණු කරලා හර ගැන තිබුණා ඒවා සම්මතේවා බුදුහාමදුරුවෝ ඒ සම්මතයේ මේ මින්ම්ම ගන්නවා කාඉන්ද්‍රියයට එමනැතුව මේ කොේදිවර් මේ අනිවාරයම සමත භාවනාවරල දෙයාන වටපුගෙනම සදිපට්ටානය විපර්ශනාවක් කළ යුතුයි කියල එකහමේ ගෙන නෑ ඒ ධර්මේ නොදැන්න කමිහ දාගත බොරු කටතා ඒවට ගොච්චර ගීවල් ජය පැරලිලාතිගේෙද බොරු කියනයි කොච්චදන පැවිද්ද. පොත්ත පොත පෙරල්ල ගන්න භාවනා ගන්නගීල. මේ වගේනයි. එම න ගීිය කොමේ දර හසෝකී ව්‍යන්ති මනි පැත්තම කාමියෙන් එන විතක්ක විචාර ප්‍රීසුගේේකාගතා කියන්නේ අධ්‍යාතුග මට්ට මේකයි සමානයි කියලා කියලා තමයි එයාට මැරුම් ගන්නක්තුො ඇයි මිනිසු නොමගගිහින් බේර ගඩපෙර එවගේ ලෝකයේ මෙහෙම වැරදින් තියෙන ඒසාක ඔය කමට හන තුළින්ම සම්මා සමාධියයනවා ්‍රමත භාවනාව ඩ්ඩ උන්නේේ හතිපට්ටානය කියන්නේ ඒ කමටහන තුළෙදීත් සම්මා සමාධි ගණ්ඩ පුළුව එෙමනම් මෙන්න මේ ආකාරයට තට ම අද දවසේ පැහැදිලි කරල දුන්නා අවසාන අංග තුන්න වායාම සති සමාධීගයන්නේ මොනවාද තැ අදින් මේ අද දවසේ දේශනා අවසාන කන්නවා තව එක දේශනාවකින් යා රෂ්ටාගගා මාර්ගයේ වැඩීමට තමන් කරන ඔය භාවනාවෙන් ඔයක වෙනවාද වන්න ගමනත් දෙයන්නේ කියලා නැවත හැමදාම කියාදීලා තියෙනකම නැවත මොතක් කරලා අපි මේ දම්මාන්ඩු පත්සනාය දේශන අමාලාව අවසාන කරන්න බපොත්තු වවා හැම නාටම ෙරුවන්සර.